algo. පැය 3කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රකාශය ලබා දුන්නා රාජික සේනාරත්න අමාත්‍යවරයා ඩොක්ටර් නෙවිල් ෆර්නාන්ඩු රෝහල යොදාගෙන කරන ලද මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව තමයි අපි මේ වැඩිදුර තොරතුරු සහ අපේ පැමිණිල්ල ඉදිරිපත් කළේ. 13 වෙනිදා ඉදිරිපත් කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබුණා අද දිනේ පැමිණෙන්න කියලා. ඒ අනුව මේ පැය 3කට අධික කාලයක් සාක්ෂි සටහන් කර ගැනීම සහ එහි වැඩිදුර විස්තර සටහන් කර ගැනීම තමයි අද දිනේ සිදු වුණේ. මේ රටේ ලෙඩ රෝගීන් ලක්ෂ ගාණක් බෙහෙත් නැතුව දුක් විඳිද්දී, පිළිකා රෝගීන් විශේෂයෙන් ඖෂධ හිඟයකින් දුක් විඳිද්දී, රජයේ රෝහල් වලට ගියපුවාම මේ ලෙඩුන්ට බෙහෙත් ගන්න බෙහෙත් නැතුව ඒ රෝගීන් පෞද්ගලිකව බෙහෙත් ගන්න තත්ත්වයක් උදා වෙලා තියෙද්දී, මාසකට මිලියන 300කට අධික මුදලක් එක සූදු කළපු රාජිත සේනාරත්න මහත්මයා සම්බන්ධයෙන් තමයි අපි මේ පරීක්ෂණය කළේ. ඇත්තටම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ මුදල් හම්බන්තොට වරායේ විකිණීම පිළිබඳව අවුරුද්දකට මේ මුදල් අවුරුදු වලින් බෙදලා බලපුවහම මේ මුදල් ප්‍රමාණය හම්බන්තොට වරායේ විකුණුම් එක ගැන මිලියන 2602ක් තමයි හම්බන්තොට වරායේ විකිණීමෙන් ලැබෙන මුදල් ප්‍රමාණය. හැබැයි රාජිත සේනාරත්න මහත්මයා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල හරහා කරලා තියෙන මූල්‍ය අක්‍රමිකතාවය වසරකට මිලියන 3000ක් වෙනවා. එතකොට තමුන්නාන්සලාට තේරුම් ගන්න පුළුවන් මේ රෝහලේ මොන තරම් මුදල් අක්‍රමිකතාවයක් කරලා තියෙනවද කියලා. හම්බන්තොට වරාය විකුණලත් මේ ආණ්ඩුව මාසකට එක ගත්තොත් එහෙම රුපියල් මිලියන 2602යි. මේ අක්‍රමිකතාවය මිලියන 3000කට වැඩිය වැඩි. ඒ නිසා මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් මෙහෙම සූදු කළපු රාජිත සේනාරත්නලාට එරෙහිව, මොකද කිඹුල් නාට්‍යයට විතරක් නෙවෙයි, කිඹුල් නාට්‍යයට විතරක් නෙවෙයි, අද උසාවි ගානේ ගිහිල්ලා තමන් මුළු ලෝකෙම ඉස්සරහම රටට අපකීර්තියක් කරපු ඒ කිඹුල් නාට්‍යයෙන් අත්අඩංගුවට ගැනීම වලින් බේරෙන්න දඟලන රාජිත සේනාරත්න අද ඒ රටට කරපු අපහාසය වගේ මේ කිඹුල් නාට්‍යයට රාජිත සේනාරත්නලා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ වගේම ඉතා පැහැදිලිව අපි විශ්වාස කරනවා මේ කරපු මූල්‍ය අක්‍රමිකතාවේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මේ සූදු කළපු රාජසේනාරත්නලටත් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා.